වගේම මේ වැසි කාලගුණය නොතකා මේ අපිට ශක්තියක් වන්න මේ රැලිය සාර්ථක කරගන්නට මේ අවස්ථාවට සහභාගී වන ලග්ගල ප්‍රදේශවාසී තමුන්නාන්සේලාගේ නවසරයි. විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී තමුන්නාන්සේලාට ස්තුතිවන්ත වෙනවා මේ වැසි කාලගුණය තිබියදී මේ අවස්ථාවට සහභාගී වීම පිළිබඳව. විශේෂයෙන්ම තමුන්නාන්සේලා දන්නවා අපි පසුගිය දවසේ පෙරේදා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නිකුත් කළා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අපි මේ රටේ බුද්ධිමතුන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් ඒ වගේම ගම සමග පිළිසඳරක් යටතේ තමුන්නාන්සේලාගේ අදහස් අරගෙන ඒ ප්‍රශ්න හඳුනාගෙන ඒ ප්‍රශ්නවලට විසඳුම් වශයෙන් අපි ඒ සැලසුම් ප්‍රතිපත්ති යක් හැටියට ඉදිරිපත් කළ තිබෙනවා. මේ ප්‍රතිපත්ති මාලාව තුළ විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කවදත් කෘෂිකර්මාන්තය වෙනුවෙන් මූලිකත්වයක් දුන්නා, ප්‍රමුඛත්වයක් දුන්නා. මේ රටේ ඇත්තටම 70%ක් පමණ තම ජීවත් වෙන්නේ ග්‍රාමීයව. 31%ක් පමණ තුනෙන් එකක් මේ රටේ කෘෂිකර්මාන්තය මත ජීවත් වෙන යැපෙන ජනතාවක් ඉන්නේ. ඒ වගේම කෘෂිකර්මාන්තය අපේ සංස්කෘතිය සමග බැඳුණු දෙයක්. ඒ නිසා අපි ඒ කෘෂිකර්මාන්තේ නැපෙන තමුන්නාන්සේලාව තමුන්නාන්සේලාගේ ජීවිතය සාරවත් කරගන්නට අවශ්‍ය සැලසුම් අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා ඉදිරිපත් කළා තිබෙනවා. විශේෂයෙන්ම මේ රට සහලින් ස්වයංපෝෂිත කිරීම ඉතාමත්ම වැදගත්. ආහාර සුරක්ෂිතභාවය ඉතාමත්ම වැදගත්. තමුන්නාන්සේලාට පොරොන්දුවක් දීලා තියෙනවා පොහොර සානාධාරය නොමිලේ ලබා දෙනවා කියන එක. ඒ වගේම අපි පොරොන්දු වෙලා තියෙනවා විවිධ හේතුන් මත ණය බරට පත්තුණු ගොවියාගේ ණය අපි කපා හරිනවා කියලා. අපි ඒ වගේම කෘෂිකර්මාන්තයට සම්බන්ධ උපකරණ ගෙනෙන්නට, ඒ වගේම කෘෂිකර්මාන්තයට සම්බන්ධ කර්මාන්තවල ලිදිලා ඉන්න අයට අපි බදු සහන දීලා තියෙනවා. මේ වක් අපි කරලා තියෙන්නේ විශේෂයෙන්ම අපි ස්වයංපෝෂිත වෙන්නට ඕන හන්ද ආහාර සුරක්ෂිතභාවය, ඒ වගේම ඒ ගොවියාව ජීවත් කරවීමට. අපි තාක්ෂණය භාවිතා කරලා අඩු වියදමකින් වැඩි ආදායමක් ලබන්නට ක්‍රමවේදයන් යෝජනා කරලා තිබෙනවා. වගේම සාල් වලට සාතික මිලක් අපි ලබා දෙන්නට යෝජනා කරලා තිබෙනවා. මේ සෑම දෙයක්ම අපි කරලා තියෙන්නේ ගොවි ජනතාව වෙනුවෙන්. වී ගොවිතැනට වගේම අනෙකුත් භෝග වර්ගවලට, අනෙකුත් ගොවි නිෂ්පාදනවලට අපි මුල් තැන දීලා තියෙනවා. ඒ වගේම තමුන්නාන්සේලා දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට බාරගත්තේ 2005 විශාල අභියෝගයන් මැද්දේ. ත්‍රස්තවාදය නිසා මේ රටෙන් වන්නියෙන් ඉහළට අපිට පාලනයක් තිබුණේ නැහැ. නැගිනහිර 3-2 අපිට පාලනයක් තිබුණේ නැහැ. අවුරුදු 30කට ආසන්න කාලයක් ජනාධිපතිවරු ගණනාවක් යටතේ, ආණ්ඩු ගණනාවක් යටතේ ඇදී ඇදී ආපු ත්‍රස්තවාදය ඉවර කරන්නට බැහැයි කියපු ත්‍රස්තවාදය අභියෝගය බාරගෙන
අවුරුදු දෙකහම ආරක් වැනි කෙටි කාලයක් තුළදී ඒ ත්‍රස්තවාදය අවසන් කළා. එපම නෙවෙයි ඒ ත්‍රස්තවාදය අවසන් කළා නැවතත් මේ රටේ ත්‍රස්තවාදයක් ඇති නොවන ආකාරයට අපි ආරක්ෂක සැලසුම් බුද්ධි අංශ ත්‍රිවිධ හමුදාව සිවිල් ආරක්ෂක බලකාය මේවා ප්‍රයෝජනට අරගෙන අපි පැහැදිලි ආරක්ෂක වැඩපිළිවෙලක් යොදලා තිබුණා. ඒ හින්දා තමයි අපේ කාලේ නැවත ත්‍රස්තවාදයට හිස ඔසවන්නට බැරි වුණේ. එදා සමහර විදේශ උපදේශකව පවා කිව්වා මේක නැවතත් ඉදිරියට එනවා කියලා. නමුත් ආයි අපි ඒක ඉදිරියට එන්නට ඉඩ දුන්නේ නැහැ. නමුත් මේ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ජාතික ආරක්ෂාව පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ. මේ රජයේ ඇමතිවරු ඇමති මණ්ඩලයේ විදේශීය බලපෑම් විදේශීය මත විදේශීය අදහස් වලට ගරු කරන ඒ මන්ත්‍රීවරු ඇමතිවරු ඒ වගේම රණවිරුවන්ට විරුද්ධ සමහර රාජ්‍ය නොවන සංවිධානවල බලපෑමට යට වුණු ඇමතිවරු ඉන්න ඇමති මණ්ඩලය ඒ ආරක්ෂිත වැඩපිළිවෙල අවසන් කරා. මුණාන්සලා දන්නවා රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දැම්මා. බුද්ධි අංශවල සාමාජිකයන් හිරගෙවල් වලට දැම්මා භූත චෝදනා කළා. අපි අර යොදලා තිබුණු සැලැස්ම එදා අපි විශේෂයෙන්ම අන්තවාදී ත්‍රස්තවාදීන් ගැන හොයන්නට වෙනමම ඒකකයක් හදලා තිබුණා. ඒකම නිලධාරීන්ව පුහුණු කළා තිබුණා. නමුත් මේ රජය ආවට පස්සේ ඒ නිලධාරීන වෙන තනතුරු වලට යවුවා. ඊට පස්සේ සම්බන්ධව තිබුණු ඒකකයේ විසිරලා ගියා. මේ හින්දා තමයි නැවතත් අර පාස්කු ඉරිදා සිද්ධිය සිද්ධ වුණේ. ඉතින් මේ රජයට කිසිම හැකියාවක් නැහැ අපේ රටේ ආරක්ෂාව තහවුරු කරන්නට, තමුන්නාන්සේලාගේ ආරක්ෂාව තහවුරු කරන්නට. ඉගෙන අවබෝධයක් නැහැ, ඉගෙන අවශ්‍යතාවයක් නැහැ. අපි අපේ රජයක් යටතේ නැවතත් ඒ රණවිරුවන්ගේ මානසිකත්වය හදලා ඒ බුද්ධි අංශවලට ක්‍රියා කරන්නට පුළුවන් වෙන ආරක්ෂාව නීතිමය ආරක්ෂාව ලබා දීලා අපි තමුන්නාන්සේලාට සුරක්ෂිත රටක් ලබා දෙනවයි කියන එක අවස්ථාවරු කරනවා. ඒ වගේම ඒ කාර්ය කරන්නට පුළුවන් වෙන්නේ අපිට පමණයි. අපි තමයි ඒ කාර්ය කරලා පෙන්නපු අය. ඒ වගේම තමුන්නාන්සේලා දන්නවා මේ රටේ ආරක්ෂාව තහවුරු කළා ත්‍රස්තවාදය අහවුරු කරාට පස්සේ අපි පැහැදිලි ඉතිහාසයේ නොවිවිරු අයුරු සංවර්ධනයක් ඇති කළා මේ රටේ. අධිවේගී මාර්ග, කාපට් මාර්ග, ගුවන් තොටුපළවල්, වරායවල්, ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වන නගරය කොළඹ නගරය, දේශීය විදේශීය ආයෝජන කොළඹ ගිහිලා බැලුවොත් තමුන්නාන්සේලා දකින ඒ සියලුම ආයෝජන ගෙනාවේ අපි. නමුත් මේ රජය බලයට ආවට පස්සේ අපි ආරම්භ කරපු ව්‍යාපෘති සියල්ලම නැවැත්තුවා. අවුරුදු දෙකම ආරක් යනකම් නැවතුණා. මෙන්න මේ හේතුව නිසා ආර්ථිකේ කඩාවැටෙන්න පටන් ගත්තා. ඒ ව්‍යාපෘති වල වැඩ කරපු කොන්ත්‍රාත්කරුවන්, උපකොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් මේ අයගේ ව්‍යාපාර ඔක්කොම ඇන හිටියා. ඒ වගේම ඒහා සම්බන්ධ ලක්ෂ 4ක පමණ රැකියා අහිමි වුණා. මෙතනින් තමයි ආර්ථිකේ කඩාවැටෙන්න පටන් ගත්තේ. ඒ අයට පැහැදිලි සැලැස්මක් තිබුණේ නැහැ ආර්ථිකේ ගොඩ ගන්නට කිසිම ශේෂ්ත්‍රයක. අද වෘත්තිකයන්, මේ රටේ ඉන්න වෘත්තිකයන්, බුද්ධිමතුන්, ව්‍යාපාරිකයන්, ගොවි ජනතාව, කර්මාන්ත
මේ සියල්ලක්ම සංචාරක අංශය මැණික් කර්මාන්තය මේ හැම ශේෂ්ත්‍රයක්ම අද කඩා වැටිලා ඒකයි ජනතාව අද මේ රජයට විරුද්ධව එක් රැස් වෙන්නේ සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ